ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ උණුසුම කිමින් කිමින් වැඩි වෙමින් පවතින අවධියක් තමයි මේ. මේ තරගාවලිය තුළදී කුමකින් කුමක් වේවිද කියලා කියන්න බැරි තරමටම ක්‍රීඩාශීලීත්වය වැඩි වෙමින් පවතිනවා කියලා අපිට අද ක්‍රීඩාංගණ දිහා බලනකොට පේනවා. මාතකින්න ජේෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදී හරිත පෙරේරා මේ අපේ කණ්ඩායම ගැන කතා කරමු මුලින්ම හරිත. ඔව් සමස්තයක් හැටියට දැන් අර තරඟ උණුසුම ඔබ කිව් පරිදි වැඩි වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයක වික්ෂිප්ත බවක් තිබ්බා මේ තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව. දැන් ඒක බොහෝ දුරට සමහන් වෙලා අපිට තරඟ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඔබ කිව්වනේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ බැඩ්මින්ටන් සහ පිහිනුම් අද අපේ අවධානයට යොමු වෙනවා. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙතසිංහ අද දවසේදී තමන් සහභාගි වුණු දෙවන මූලික තරගයට ක්‍රීඩා කළා. විරේන් නෙතසිංහ පෙරේද දවසේදී පළමු මූලික තරගයට ක්‍රීඩා කළා. මලයාසියානු ක්‍රීඩකයා තින්නෝ පරාජයට පත් වුණේ. කිසිමොත් අද දවසේ පැවති තරගයේදී පළමු වටේදී අපේ ක්‍රීඩකයාට එතරම් හොඳ දක්ෂතා අතරට එන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. නමුත් දෙවන වටේදී යම් තාක් දුරකට ඔහු උපරිම හැකියාවන් පෙන්වුම් කළා කියලා අපිට හිතෙනවා. මම දකින එක දෙයක් තමයි විරේන් නෙතසිංහගේ ඔහු තවමත් අර මුල් වතාවට ඔලිම්පික් තරගාවලියට සහභාගී වීමේ අර මේ මේ වික්ෂිප්ත භාවයෙන් ක්‍රීඩා කළා කියලා. මොකද ඒක අත්දැකීම් මදකම බවද? අත්දැකීමම පමණක් නෙමෙයි මේ මේ ඔහුගේ සහභාගීත්වය ඔහු කොයි ආකාරයකට පරිසාධන මට්ටම උසස් කරගන්නවාද කියන එක පිළිබඳ ඔහුට හරි අවබෝධයක් නැහැ කියන අදහසය තමයි මම ඉන්නේ. මොකද ඔහු ජාත්‍යන්තරව සහභාගී වෙලා තරග ජයග්‍රහණය කරලා පරිසාධන මට්ටම ලබාගෙන සුදුසුකම් ලබාගෙන මේ තරගාවලියට සහභාගී වෙන්නේ නිසා ඌට මේ තරගය පිළිබඳව ලොකු මේ මේ අභියෝගයක් තිබුණා කියලා හිතන්න බෑ. නමුත් ඔලිම්පික් තරගාවලියක සහභාගී වෙනවා කියන්නේ අනෙක් ජාත්‍යන්තර තරගාවලියක සහභාගී වෙන තත්ත්වය නෙමෙයි. විරේන්ට අද තරඟ කරන්න සිද්ධ වුණේ ලෙහෙසි පහසු ක්‍රීඩකයෙක් එක්ක නෙමෙයි. මොකද වයස අවුරුදු 39ක ක්‍රීඩකයෙක් ඉස්පාඤ්ඤය නියෝජනය කරලා පස් වතාවක් ඔලිම්පික් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ලෝක වර්ගීකරණයේ ඔහු 62 වෙනි තැන ඉන්නේ. නමුත් අපේ ක්‍රීඩකයා 70 වෙනි ස්ථානයේ. අන්න ඒක තමයි මම කියන්න හදන්නේ. ලොකු පරතරයක් නැහැ එතන. ලොකු පරතරයක් නැහැ. මම ඒක තමයි කියන්නේ. විරේන් මීට වඩා ඔහුගේ උපරිම දක්ෂතාවය හරිහැටි උපයෝගී කරගත්තා නම් මම මේ මූලිකව අදහස් කරන්නේ ඔහු ප්‍රහාරාත්මක ක්‍රීඩකයාගේ භූමිකාව සිදු කරා නම් මීට වඩා මම හිතනවා මුල් වටේදී ඔහු ප්‍රතිවාදියාට ප්‍රබල අභියෝගයක් එල්ල කරනවා. විරේන් පළමු වටේ නිමවට පත් කළේ 9-21 විදිහට. නමුත් දෙවන වටේ 19-21 දක්වා ඔහු තරඟයේ තරඟකාරීත්වය ඉතා ඉහළට ගෙන ආවා. ඒක තමයි මම නුවන් ඔයිට ඉස්සෙල්ල කිව්වේ ඔහුගේ මේ ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව මීට වඩා හොඳට ප්‍රයෝගික කරගත්තා නම් මුල් වටේදී එහෙම නැත්නම් මුල් තරඟයේදී මම හිතනවා ඔහු ප්‍රතිවාදියාට යම් ප්‍රමාණයක පීඩනයක් එල්ල කරනවා. ඒ වගේම ඔහු වඩා ශක්තිමත් වෙලා මානසිකව මේ තරගේ මම හිතනවා මේ ශාරීරික හැකියාව අතින් විරේන් ඉස්සරහ හිටියා. නමුත් ඔබ කිව් ආකාරයට ප්‍රබල අත්දැකීම ස්පාඤ්ඤ ක්‍රීඩකයාව ඉදිරියට ගෙන ගියා. මේ තමයි තරගෙන් පස්සේ විරේන් තමන් මුණදුණු තරගය ගැන ඒ අත්දැකීම ගැන කියපු ආකාරය. අතනම කියනවා නම් ඔව් දැන් මගේ උපකරණයකට වඩා හොඳ මේ සෙල්ලම් කරලා ඉතින් මගේ ගොඩක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මම හිතන්නේ මේ මගේ මිස්ටේක්ස් වෙයි ඔහු ගේම් එක මැනේජ් කරපු හැටි ඔයි මම හිතන්නේ ඔහු මට අද මට වඩා හොඳට ගැව. ඔහු කියන්නේ මට වඩා කොහොමවත් මට කියන්න තියෙන්නේ අද කියන්නේ ඔහු මට වඩා හොඳට මේ ක්‍රීඩා කර අදත් කියන්නේ එහෙම නර්වස් ගතියක් නම් දැනුණා. මොකද මේ වගේ පළවෙනි වතාවේ හින්දා මේ මම හිතනවා ඉදිරියට ඒක මම කොහොමරි හදා ගන්න ඕනේ. මොකද ඒ වගේ නිදහසට කරන්න ඕනේ මේ ඔව් මේ වගේ ඔඩියන්ස් එක ගන්න ලැබෙනවා කියන්නේ ඒක ලොකු අත්දැකීමක්. ඔව් මට කියන්න තියෙන ගොඩක් ස්තුතියි මේ මට සපෝට් කරපු අයට. මේ මම ওই මගේ මැච් එක බලන්න ආපු කට්ටියටයි ওই ලංකාවේ ඉඳන් මේ බලන් ඉන්න කට්ටියට බොහොම ස්තුති බැලුවට. මම හිතනවා මේ මේක ගොඩක් මේ මැච් වලින් මට ගොඩක් ලොකු දෙයක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා. මම ඊළඟට එනකොට මීට වඩා හොඳට සූදානම් වෙලා එන්න බලාපොරොත්තු වෙනවා. දැන් විරේන් ඒ විදිහට අද බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියට ආයිබෝන් කියද්දි පැරිස් ඔලිම්පික් පිටියේ බැඩ්මින්ටන් පිටියට ආයිබෝන් කියද්දි අපේ අනිත් ක්‍රීඩකයා කයිල් අබේසිංහ අද දවසේදී තමන්ගේ මූලික පිහිනුම් තරඟ ඉසව්වට ක්‍රීඩා කළා. මීටර 100 නිදහස්සාර ඉසව්වට කයිල් අබේසිංහ අද ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඔහු 4 වන මූලික වටේ තරඟයේදී 8 වන මන්තීරුවේ
තරඟ වැදුනේ හත්වනවන්තිරේ කොහොම නමුත් මම දැකපු එක දෙයක් තමයි ඔහුගේ අර අපි දුටුව ඉතාමත් ජවසම්පන්න ආර පාවිච්චි කිරීම යම් ප්‍රමාණයක අඩුවක් දෝ කියලා හිතුණා. ස්ථානගත වීම නෙමෙයි මම මේ කියන්නේ. ඔහු තරඟ වැදුණු ආකාරය පිළිබඳව. ඌට මේ නුපුරුදු බව දක්න ලැබුණා. ඔව් ඒක විශේෂ කාරණයක්. ඔහු කිව්වේ නැත්නම් අපි ඒක තේරුම් ගන්නෙත් නැහැ. මේ 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 පිහිනුම් තටාකයේ ගැඹුර මීටර 3ට වඩා අඩුවෙන් මීටර 2යි. දැන් ඒ හරහා වතුරේ තෙරපුම යම් ප්‍රමාණයක පිහිනුම් සහභාගී වන ක්‍රීඩකයන්ට බලපෑමක් සිදු කරනවාද කියන එක පිළිබඳව තාක්ෂණික දැනුමක් මට නැහැ. නමුත් මට හැඟුණේ කයින් මේ පිළිබඳව දැනුවත් වෙලා හිටියේ නැහැ කියලා. Very happy to see you at an Olympic pool. How's the experience first time around? Well, it's been my dream to come to the Olympics since I was a child, so it's been an amazing experience. I mean, it's been a family affair. I saw him swim in a final in Rio, Matthew. Within the next two Olympics, you also jump into the pool, thanks to your father. Yes. How's the experience? Did he talk to you, Matthew? Yeah, I mean, Matthew is my training partner, as well as he's on the coaching staff at the club that I swim at in Colombo. So yeah, he always talks to me. He talked to me just before my race. Unfortunately, the race didn't go as both he and I had hoped it would go. But that's sport. It can't always be highs. Sometimes you have lows and you've got to push through that. I'm not going to be harsh, Kyle, but in your opinion, where did it go wrong or go less for you? To be honest, I'm not really sure. I've been feeling really good for the past 6 months leading up to the games. I felt really good this week. I honestly don't know. I feel like I let a lot of people down. No, I don't think you go that far because of your performance, but what's the experience away from the competition? What's Paris 2024 for you? It's, as I said, it's a dream come true to be at the Olympic Games. I've been watching the Olympics since I was probably 4 years old, and I have watched every single swimming final session, prelim session, since the Athens Games. So it's hard for me to describe, to be honest. You've swum in very many places around the world. How do you compare Paris 2024 pool here? The pool itself is a bit strange. It's only 2 meters in depth, which I'm used to swimming in 3 meter pools at international competitions anyway. I think this is the first time I've ever swum in a pool that was 2 meters deep. So it felt a little bit strange, but the atmosphere here is incredible. I mean, I think the stadium can sit 15,000 people. I've never been at a swim meet this big before, so very cool experience. Thank you very much and all the best to you. Thank you so much. ඔව් නමුත් කයිල් අද දවසේදී අටවෙනියා විදියට තමයි තරඟ නිමා කළේ. සමස්ත ක්‍රීඩක වර්ගීකරණය ගත්තාම ක්‍රීඩකින් 79 දෙනෙක් අතරින් කයිල්ට හිමි වුණේ 54 වන ස්ථානය. ඒ විදියට තමයි කයිල්ගේ මෙවර මේ පැරිස් ඔලිම්පික් ගමන නිමවට පත් වෙන්නේ. හැබැයි අද දවස පිළිබඳව ආපහු කල්පනා කරලා බලනකොට මේ මට හිතෙනවා මේ වටා පිටාව දිහා බලුවාම හරිද මේ එතරම්ම ක්‍රීඩාශීලී උනන්දුවක් ටික අඩුයි වත් සමනය කරලා තියෙනවානේ පවතින මේ මේ ආරක්ෂක තත්ත්වය මත ආරක්ෂක සහ සෞඛ්‍ය තත්ත්වයන් සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා තමයි යම් ප්‍රමාණයක. මොකද මේ වන විටත් එක් පිහිනුම් ක්‍රීඩකයෙකු කොවිඩ් වලට හඳුනාගෙන තියෙනවා. නමුත් ඔවුන් මේක ඉතාමත් ලොකුවට සලකන බවක් පේන්නේ නැහැ. විශාල බලපෑමක් කරන්නේ නැහැ තරඟාවලියට. කොහොම නමුත් ඔබ කියන ඔය අවට වටපිටාවේ තියෙන උණුසුමට වඩා තරඟ පැවැත්වෙන ස්ථානවල නම් ඉතාමත් ඉහළ උණුසුමක්. මොකද එක් අවස්ථාවක සත්කාරක ප්‍රංශය පදක්කම් සටහනේ දෙවන ස්ථානයට අද පැමිණෙන හිටිය අද දහවල්. ඒ ජපානය සහ චීනය පළවෙනි සහ තුන්වෙනි ස්ථාන අරගෙන සිටිද්දි තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මේ නමුත් ඔවුන් මේ මේ පවසන ආකාරයට ප්‍රංශය සහභාගී වන තරඟවලදී උපරිම උණුසුමක් අවට ප්‍රදේශයේ දකින්නවා. ඒ විතරක් නෙමෙයි මේ වන විට පැසිපන්දු ඒ වගේම
පිහිනුම් ඒවගේම තව සූදානාවක් අපි දකින් නැති එක දෙයක් තමයි ස්කේට් බෝඩින්. ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක් ලබා ගන්නවා මේ ක්‍රීඩාව තරුණ හැම දෙනාටම ලොකු වින්දනයක් ලබා දෙනවා. අනිත් කොටස තමයි ඉලක්කයට වෙඩි තැබීම. කොහොම නමුත් අපේ කණ්ඩායම ගැන කතා කරද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරද්දී, හය දිනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3 දෙනෙක් තමන්ගේ ඔලිම්පික් ගමන මෙවර තරගාවලියේදී නියමිතව අවසන් කරලා තියෙනවා. ඊළඟ අපේ ප්‍රධානතම බලාපොරොත්තු බවට පත් වෙන්නේ තරුෂ කරුණාරත්න, මීටර 800 කාන්තයි සව්වෙන්, ඒ වගේම මීටර 400 පිරිමි සව්ව නියෝජනය කරන අරුණ දර්ශන සමගින් එල්ලවිස් ක්‍රීම ශූරිය නදීෂා දිල්හානි ලේකම්ගේ මේ ක්‍රීඩකින් අදවන විට තමන්ගේ පුහුණුවීම් ආරම්භ කරලා ඉතාමත්ම හොඳ මට්ටමකින් තමන්ගේ පුහුණුවීම් සිදු කරනවා කියලා තමයි කණ්ඩායම් කළමනාකාරීත්වය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපිට යම් තාක් දුරකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්. අනිවාර්යෙන් බලාපොරොත්තු තියාගන්න ඕනේ. ලොකුම බලාපොරොත්තු තිබෙත් මං හිතන්නේ මේ තරුෂි ගැන ඇයිගේ පරිසාධන මත්තම වැඩි කරගෙන දෙවන වටේට සුසුකම් ලබා ගනී දෝ නැද්ද කියලා රටේ අභිමානය ඇගේ උරහිස තියෙනවා මත තියෙනවා කියලා මම නම් හිතන්නේ. ඒ වගේම තමයි අරුණ දර්ශන. ඔහුගේ පරිසාධන මට්ටමත් ඉහළට දාගන්න පුළුවන් වුණා නම් මම හිතන්නේ එතන තමයි ශ්‍රී ලංකාවට මේ ඔලිම්පික් උළෙල හරහා ලබා ගන්න පුළුවන් උපරිම දායකත්වය. නදීෂා පිළිබඳව කතා කරන්න ඕනේ. ඇගේ අත්දැකීම් උපයෝගී කරගෙන චීනයේ තිබ්බ සුවිශේෂී ජවය ඇයට යම් වාසනාවක් සහිතව මෙහිදිත් උපයෝගී කරගන්න පුළුවන් වුණා නම් ඇයටත් ඔය පරිසාධන මත්තම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ක්‍රීඩාලෝලී විතරේදී රැඳිලෙන්න ආරාධනා කරනවා කෙලිසරත් එක්ක. අපිට මේ තොරතුරු ගෙනීමට ශක්තිය ධෛර්යය ලබා දෙන ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, හරිත අයියත් මාත් ජාතික ඔලිම්පික් කමිටුව සමගින් එකතු වෙලා මේ කටයුත්තට දායකත්වය දක්වද්දී අපිට අමතක කරන්න බෑ අපේ සෞරුදයා sport.lk ආයතනයේ දර්ශන ඇතුළු කණ්ඩායම අපිට ලබා දෙන සහයෝගයට බේබිටි ස්තුතියි. එමනම් අපි සූදානම් හෙටත් මේ වගේ තොරතුරු ඔබට සමීප කරන්න පැරිස් ඔලිම්පික් කෙළිවෙතේ සිටින